ආයුබෝවන් සියලු දෙනාටම අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ මෑත කාලයේදී සිදු වූ දරුණුම දුම්රිය අනතුරු කිහිපයක් පිළිබඳවයි. දෙදස් හතර වර්ෂයේ දෙසැම්බර් 26 වන දින පෙරවරු 6:50ට මරදාන දුම්රිය ස්ථානයේ සිට මාතර බලා පිටත් වන අංක 50 දරන දුම්රිය පෑරළිය තෙල්වත්ත ප්‍රදේශයේදී සුනාමි රළපහරට හසු වී අනතුරට ලක් වුණා. එදින පොහොය නිවාඩු දිනයක් වීම හා නත්තලට පසු දින වීම නිසා මගීන් විශාල පිරිසක් දුම්රිය මගින් ගම්බිම් බලා ගමන් කළ දිනයක් වුණා. ක්ලාස් M2A 591 දුම්රිය එන්ජිම හා රුමේනියා නිෂ්පාදිත මැදිරි අටක් සමග ධාවනය වූ මෙම දුම්රිය පෙරවරු 9:30 වන විට පෑරළිය ග්‍රාමයේ ආසන්නයේදී සුනාමි රළපහරට ගොදුරු වුණා. පළමුව හටගත් රළපහර ගොඩබිම දෙසට කඩා වැදී දුම්රිය හාත්පසම වට කරගත්තද දුම්රිය තිරිංග යොදා නවතාගත් නිසා පළමු රළපහරින් දුම්රියට හානි නොවූ අතර මීටර් 8ක් පමණ උසින් පැමිණි දෙවැනි රළපහර නිසා දුම්රිය සම්පූර්ණයෙන්ම පෙරළී ගිය අතර දුම්රිය එන්ජිම හා දුම්රිය මැදිරි සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මේ අවස්ථාවේ ප්‍රවේශපත් ලබාගත් මගීන් 1000ත් 1500ත් අතර පිරිසක් සිටි බවට වාර්තා වෙනවා. එක් නිමේෂයකින් සිදු වූ මෙම අනතුර නිසා 2000කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වූ අතර සුළු පිරිසකට දිවි බේරා ගන්න පුළුවන් වුණා. එම අවස්ථාවේ දුම්රියේ සිටි කාර්ය මණ්ඩලය අතරින් ප්‍රධාන නියාමක මහතා පමණක් දිවි බේරාගත් අතර දුම්රිය රියදුරු සහායක හා උපනියාමකවරයා ඇතුළු සියලුම ජීවිතද අනතුරෙන් විනාශයට පත් වුණා. M2A 591 දුම්රිය එන්ජිම අනතුරෙන් වසර 4කට පසු පූර්ණ ලෙස අලුත් වැඩියා කර ධාවනියට එක් කිරීම සිදු වුණා. මෙම ඛේදවාචකයේ සිහිවීම සඳහා දුම්රිය එන්ජිමේ බඳෙහි මුහුදු රැල්ලක් පින්තාරු කර තිබෙනවා. මෙම අනතුර සිදු වූ ස්ථානයේ ස්මාරකයක් ඉදිකර ඇති අතර සෑම වසරකම දෙසැම්බර් 26 වන දින අංක 50 දුම්රිය පෑරළිය ස්මාරකය අසල නවත්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වා අනතුරින් මිය ගිය සියලු දෙනා වෙනුවෙන් ආගමික වතාවත් සිදු කර නැවත ගමන් ඇරඹීම සිදු කරනවා. 2011 වර්ෂයේ සැප්තැම්බර් 17 වන දින ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනිය වන මිශ්‍ර දුම්රිය අලව්ව දුම්රිය ස්ථානයේ ආසන්නයි කාර්මික දෝෂයකට ලක් වූ නිසා පසුපසින් පැමිණි මහනුවර නගරාන්තර සීගිරාමී දුම්රිය මගින් පොල්ගහවැල දුම්රිය ස්ථානය කරා තල්ලු කරන අවස්ථාවේ පිටුපසින් පැමිණි කොළඹ කොටුව රඹුක්කන මන්දගාමී දුම්රිය මහනුවර නගරාන්තර සීගිරාමී දුම්රියේ නැරඹුම් මැදිරියේ ගැටීම නිසා මෙම අනතුර සිදු වුණා. අනතුරින් මහනුවර නගරාන්තර සීගිරාමී දුම්රියේ නැරඹුම් මැදිරියට හා රඹුක්කන මන්දගාමී දුම්රියේ එන්ජිමට බරපතල ලෙස හානි සිදු වුණා. අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකුට දිවි අහිමි වූ අතර රඹුක්කන මන්දගාමී දුම්රියේ රියදුරු හා සහායකවරයා හා විදේශිකයෙකුද ඒ අතර වෙනවා. පුද්ගලයන් 30 දෙනෙකු පමණ අනතුරින් බරපතල ලෙස තුවාල ලැබුවා. අනතුරට හේතුව ලෙස පසුපසින් පැමිණි බලවේග කට්ටලය සංඥා නොතකා ධාවනය කළ බව පසුව වාර්තා වුණා. අනුතරට ලක් වූ S11 899 දුම්රිය එන්ජිම පසු කාලයේදී අලුත් වැඩියා කර නැවත ධාවනයට එක් කිරීම සිදු වුණා. 2014 වර්ෂයේ අප්‍රේල් 30 වන දින වවුනියාව සිට මාතර බලා ධාවනිය වූ අංක 86 දරන රජරට රැජින සීකගාමී දුම්රිය සහ උදෑසන 6:50ට කොළඹ කොටුවේ සිට පළෙයි බලා ධාවනිය වූ අංක 17 දරන දැයටකිරුල නගරාන්තර සීකගාමී දුම්රිය පෙරවරු 8:35ට පමණ පොතුහැර දුම්රිය ස්ථානයේදී එකිනෙක ගැටි මෙමාන තුර සිදු වුණා. අනතුරින් රජරට රැජින සීකගාමී දුම්රිය සමග ධාවනිය වූ M2 570 දුම්රිය එන්ජිමට හා දැයට කිරුල නගරාන්තර සීගිරාමී දුම්රිය සමග ධාවනය වූ S11 902 දුම්රිය එන්ජිමට දැඩි ලෙස හානි වී තිබුණා. සාමාන්‍ය දිනවලදී වවුනියාවේ සිට මාතර බලා යන රජරට රැජින දුම්රිය සහ කොළඹ කොටුවේ සිට පළෙයි බලා යන දැයට කිරුල දුම්රිය එකිනෙක මාරු වීමට නියමිත වූයේ පොතුහැර දුම්රිය ස්ථානයේදීය. වෙනදා සිදුවන්නේ රජරට රැජින දුම්රිය පැමිණෙන තුරු
දැයට කිරුළ දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තබා ගැනීමයි. එහෙත් මෙදින සිදු වූ උදේ දේවි දුම්රියේ ප්‍රමාදය නිසා පොතුහැර දුම්රිය ස්ථානයට පැමිණ දැයට කිරුළ දුම්රිය පැමිණෙන තුරු නවතා සිටියේ රජරට රජින සීග්‍රගාමී දුම්රියයි. වෙනදා මෙන් රජරට රජින දුම්රිය පැමිණෙන තෙක් බලා සිටීමේ අරමුණින් පොතුහැරට පැමිණි දැයට කිරුළ දුම්රිය පැයට කිලෝමීටර 55ක පමණ වේගයෙන් පැමිණ රජරට රජින දුම්රියේ එන්ජිමේ ගැටින. අනතුරට හේතුව ලෙස දැයට කිරුළ දුම්රිය සංඥා නොතකා ඉදිරියට ධාවනය කළ බව සඳහන් වූවත් දැයට කිරුළ දුම්රියේ රියදුරු හා රියදුරු සහායකවරයා පවසා තිබුණේ දුම්රියට පැමිණීමට සංඥා ලබා දී තිබුණු බවයි. කෙසේ වෙතත් දැයට කිරුළ දුම්රිය තිරිංග යෙදුවද තිරිංග ක්‍රියා නොකළ බවද දුම්රිය නිලධාරීන් විසින් පවසා සිටියා. අනතුරින් පුද්ගලයන් 68 දෙනෙකු පමණ බරපතල තුවාල ලැබූ අතර M2 570 දුම්රිය එන්ජිමට හා S11 902 දුම්රිය එන්ජිමට බරපතල ලෙස හානි සිදුවිය. M2 570 දුම්රිය එන්ජිම අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කළ අතර S11 902 දරන එන්ජිමේ යටිරාමුවට සිදු වූ හානි නිසා නැවත අලුත්වැඩියා කළ නොහැකිව සේවයෙන් ඉවත් කරනු ලැබුවා. 2018 වර්ෂයේ අගෝස්තු 6 වන දින කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවණිය වූ සෙන්කඩගල මණිකේ දුම්රිය හා අවස 4:50ට කොළඹ කොටුවෙන් පිටත් වන කොළඹ කොටුව රඹුක්කන සීග්‍රගාමී දුම්රිය පස්වරු 6:30ට පමණ පණලීය දුම්රිය ස්ථානයේ ආසන්නයේදී එකිනෙක ගැටි මෙම අනතුර සිදු වුණා. අනතුරින් රඹුක්කන සීග්‍රගාමී දුම්රිය සමග ධාවණිය වූ S11 899 එන්ජිම සහිත බලවේග කට්ටලයට සෙන්කඩගල මණිකේ දුම්රියේ තිරිංග මැදිරියට දැඩි ලෙස අලාභ හානි සිදු වුණා. සෙන්කඩගල මණිකේ දුම්රිය සංඥා දෝෂයක් නිසා හෝ කාර්මික දෝෂයක් නිසා ඉදිරියට යාමට නොහැකිව නවතා සිටින විට පසුපසින් පැමිණි බලවේග කට්ටලය සෙන්කඩගල මණිකේ දුම්රියේ පසුපස තිරිංග මැදිරියේ ගැටි අනතුර සිදු වුණා. අනතුරින් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ජීවිත හානි කිසිවක් සිදු වී නැත. අනතුරට ලක් වූ S11 899 දුම්රිය එන්ජිම අලුත්වැඩියා කර නැවත ධාවණයට එක් කිරීම සිදු වුණා. මෙම දුම්රිය එන්ජිම මීට පෙර සඳහන් කළ අලව්ව දුම්රිය ස්ථානයේ අනතුරට ලක් වූ බලවේග කට්ටල එන්ජිම වීමද විශේෂත්වයක් වෙනවා. වීඩියෝ එක ගැන ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනි වීඩියෝ බලන්න channel එක subscribe කරන්න.